ශ්‍රීකාන්තගේ ශ්‍රී දුපතේ පළමුවෙන්ම. බිත්තරයක් රුපියල් 60-65 දක්වා වැඩි වෙන්න නියමිතයි කියලා බිත්තර සභාපති කියනවා බං. දේශපාලකයන් පුරවැසි අහනවා, මෑන් කිකිලියන්ට කන්න දෙන්නේ මොනවද සර්? මාර සභාපතිලා මාර ගණන් හිලව් කියන්නේ 60-65 ඇතිද? මේ හසන්ත විජේනායකගේ හුරේරා අරුණ පත්තරේ. ට්‍රම්ප් තමන්ට ඡන්දෙට උදව් කරපු එලෝන් මස්ට රජයේ තන්තුරක් දීලා. දේශපාලකයන් පුරවැසි අහනවා, ඇමරිකාවෙත් මිත්‍ර සංග්‍රහය තියෙනවද සර්? ඒත් මිත්‍ර සංග්‍රහයද? එතකොට පවුල් සංග්‍රහය? මෙන්න අද පත්තරේ ජනරාලි කාටුන් එක. යාළුවා පත්තරේ බල්ලා රාණිට කියනවා, පවුලක්ම එකතු වෙලා හක්මන සමෘද්ධි බැංකුව කොල්ලකාලලු. රාණි අහනවා, කියනවා, ඉස්සර පවුල් දීපු ආදර්ශ තමයි ඔය කියලා. අම්මෝ බෑ රාණි. ලංකාදීපේ දාසාපුවලානගේ සුවාරිස් ඡන්දේ දෙන ස්ථානය බලමු, සීයාද එල්බෝඩ් කාරයුද කියලා ඡන්දේ දෙන ස්ථානය ළඟ ඉඳන් සුවාරිස් කියනවා. එතකොට ඔබේ කර දෙන්නේ මොන කරත්තෙටද? රට කියන කරත්තේ ඇදන් යන්නේ ඔබ. ඔබේ කර තියන්නේ මොන කරත්තෙටද? හසන්ත විජේනායකගේ කාටුන් එක මෙන්න. කරත්ත කීපයක් ඒ කරත්ත නායකයින් එක්ක දාලා තිනවා. මේක ඇදන් යන්නේ පුරවැසි ඔබ. ඔබ අද මොන කරත්තෙට කර දෙයිද, උර දෙයිද? ඒ විතරක් නෙවෙයි, ඔබ පොරොන්දු වලින් දැන් ඉන්නේ කොහමද? මෙන්න මෙහෙමද බලන්න මෞබිමේ MD වීරරත්නගේ කාටුන් එක. ඔන්න දැක්කද? ඔබට පේනවද බඩ? වීරරත්නගේ බඩ, පොරොන්දු වලින් බඩ ඇවිල්ලා. හරි, දැන් තමයි ඡන්දෙ දෙන්න යන්නේ පොරොන්දු බඩත් අරගෙන. කොච්චර පොරොන්දු දුන්න අදනේ කට්ටිය. ලංකාදීපේ පංකජ රවින්දගේ සරදම්. දේශපාලක අහනවා පුරවැසියාගෙන්, මොකද්ද උඹේ ප්‍රාර්ථනය? තද කරගත්තු පටිය ගලවන්න පුළුවන් ආණ්ඩුවක් බිහි වේවායි කියලයි. අන්න තද කරගත්තු පටිය ගලවන්න පුරවැසිය බලන් ඉන්නේ. අලයන්ගේ අනේ අනිච්චං කවිය. පස්සසරක රටේ ඊරණම විසඳන්න, අද වැරදුනොත් බෑ ආපසු හරවන්න, වැරදුණු තැන් හැකිය නිවැරදි කරගන්න, ණය නැති රටක් පතමින් ඡන්දය දෙන්න. හලලියගේ තුන්මන්සල කවිය. දුන්නත් රට පුරා පොරොන්දු පොකුරු බැඳ, නොරැවටි ඒවාට හොඳ සිහිනුවන ලද, වැසියන් දිගහැර කොඳු ඇට පෙළෙයි ඇද, දෙපයින් කෙලින් හිට ගන්නා දිනයාද. අනුරාධගේ ඕකයි තත්ත්වේ කවිය. උරගාලා බලන මැති සබෙහි බලය, මහ මැතිවරණේ ඇරඹුණි වැඩ නිසසලය, අරගන්නා පිරිස ඉහළම ප්‍රතිඵලය, ඔපවත් කරත්තා සිරිලක කිරිකලය. ඔබට තියෙන්නේ කිරිකලයට ගොම නොදා ඉන්නයි. ඊළඟට දිවයිනේ චමුත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන්. මේ පාරවත් මොලේ පාවිච්චි කළා, ඡන්දෙ පාවිච්චි කළාද? උදෙම්ම ගිය එක්කෙනෙක්ගෙන් අහන්නේ. පාර්ලිමේන්තු ගිය නියෝජිතයන්ගේ වැඩ දැක්කම තමයි අපිට හිතෙන්නේ අපිට මොලේ තිබිලා නෑ කියලා. ඒකයි මේ පාර මොලේ ඇතිව පාවිච්චි කරන්න කියන්නේ. මෙන්න මොලේ පාවිච්චි කරන්න ව්‍යාජේවා හැම තැනම. අද පත්තරේ අවන්තාටිගලගේ කාටුන් එක. මෙන්න අරවා මේවා සේපු, අරකයි මේකයි මැර, අරවා මේවා එක එක පෙට්ටි ගොඩයි. හැබැයි ඔබ ඔබේ ඡන්දය හරිම තැන හොයා ගැනීමයි මේකේ සංකේතවත් කරලා තියෙන්නේ. මොලේ කල්පනා කෙරෙල්ලයි. දිනමිනේ අංජනගේ කාටුන් එක මෙන්. දොස්තරට වැරදුනොත් අඩි 6ක් යට, ලෝයර්ට වැරදුනොත් අඩි 6ක් උඩ, කතිරෙ වැරදුනොත් අවුරුදු 6ක් කොට උඩ. වරද්ද ගන්න එපා. මේ මායාවන් ගොඩයි. පෙන්වන්නද මායාවන්? අසංගිඳුනිල්ගේ පොලිටිකල් කාටුන් එක. හරි, අපේක්ෂකයන් කියලා අපි කල්පනා කරමු. මේ ඔබට ඉස්සෙල්ලම පේන දකුණු පැත්තේ දාම් මං යන්නම්. ජෝකර්ලා ඉන්නවා, හොර තක්කඩි ඉන්නවා, බොරුකාරයෝ ඉන්නවා, මැරයෝ ඉන්නවා. ඒ අතරේ හරි කලේ තියෙනවා. එහෙමයි කාටුන් එකෙන් සංකේතවත් කරලා තියෙන්නේ. ඊළඟට හොර බොරුකාරයෝ අද ඡන්ද පෙට්ටියට මොනවා අල්ලයිද? ජයරත් වික්‍රමසිංහගේ කාටුන් එක දිවයිනේ. මහා මැතිවරණය. මෙන්න
දුම් අල්ලනවා චන්ද පෙට්ටියට සංකේතවත් කරලා තියෙන නම් හොර තක්කඩි සෙට් එකක් විදියටයි තරු පෙනිලා ඉන්නේ. ඇයියේ මෙන්න මේකින්ද ලංකාදීපේ දාසගේ කාටුන් එක බලන්න. රටේ පුරවැසි ඔබ 225 මල්මාලාවලින් මල්වලින් සරසවන්නයි හදන්නේ. ඒ කියන්නේ ඔබේ බලාපොරොත්තුව ගැළපෙනම 225ක් තෝරගන්න. ඔබ එහෙම බලාපොරොත්තු වෙද්දී හොර තක්කඩි දේශපාලුවාට මැවි පේනවා බන්ධනාගාර නැත්තම් හිරකූඩු. මේ විදුර අබේනායකගේ දවසේ 14 කවිය. කැතිපොළු කඩු කිනිසි හරඹේ අවසන්ය. කතිරේ බර අවිය වී ඇත්තේ දැන්ය. ඉතිහාසයේ යුග පෙරලිය සුපසන්ය. මැති සබේට යැවිය යුතු හොඳ මිනිසුන්ය. මතක තියාගන්න, මැති සබේට යවන්න ඕනි හොඳ මිනිසුන්. ඒ කියන්නේ පිරිසුදු වෙන දිනේ ආදායි. සුජීවගේ විගඩම් කවිය අවසානයේට වීදි ගියේ මෙතනින් මුළු රටට ගඳයි. මෙච්චර කාලයක් ඇහු කුණු හරුප මදයි. එළඹෙන හෙට දවස වෙනදට වැඩිය හොඳයි. දියවන්නාව පිරිසුදු වන දිනේ ආදායි. මතක තියාගන්න, වීදි ගියේ මෙතනින් මුළු රටට ගඳයි. දියවන්නාව පිරිසුදු වන දිනය ආදායි.